මාස 14 වෙනිදා අවසන් කරන්න ඉතුරු රුපියල් 5000 බඩු මල්ලකුත් දෙන්න තමයි තීරු තීරණ අරගෙන ක්‍රියාත්මක වුණේ. හැබැයි පළවෙනි බඩු මල්ල දීලා දෙවෙනි බඩු මල්ල දෙන්න මොකක් හරි පරිපාලනමය ගැටලුවක් වෙන්න ඇති බඩු ගන්න ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා ඒ බඩු මල්ල දෙන්න පොඩ්ඩක් පරක්කු වුණා. හැබැයි දැන් මේ වෙනකොට රුපියල් 10000 බඩු ටික දෙන්නේ ඔය කියපු ප්‍රාදේශීයකම් කොට්ටාස වල පමණයි. ඊට අමතරව දැන් නැවත රුපියල් 5000ක දේමනාවකුත් දෙන්න රජය විසුරු ක්‍රියාත්මක වෙනවා මේ දවස්වල පිපුරුපත් හදනවා. ඒ අතරතුරේ මම දැන් මෙතෙක් වෙලා අපි සියලු මන්ත්‍රීතුමාලා සාකච්ඡා කරේ මේ කමිටුව ක්‍රියාත්මක කරන විදිය ගැන. එතකොට ඒත් එක්කම ගාමන්ට් යන වෙනත් ආදායම් ලබන අයටත් මේක දෙන්න ඕන කියන එක. හැබැයි කරු අග්‍රාමාත්‍යතුමා අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා පැහැදිලි චක්‍රලේඛනයක් ගෙවල් දෙනවා මේ වෙනකොට මේ බඩු දීමට සුදුසු පුද්ගලයා කවුද කියලා. ඒකේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ මාසේ 30 වෙනිදා ඉඳලා කමිටුවට පුළුවනි තීන්දුවක් අරගෙන කාට හරි දෙන්න ඕන නම් තීන්දුවක් කරන් දෙන්න පුළුවන්. ඒකේ ගාමට් යනවා වෙන්නත් පුළුවන් වෙන ආදායමක් වෙනවා වෙන්නත් පුළුවන්. අපි මෙතනෝ කිය කිය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ගමේ කමිටුවට පැහැදිලි බලයක් දීලා තියෙනවා. කමිටුවේ 5 දෙනා තීන්දුව කරගත්තා නම් ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. උදාහරණයකට කියන්න ගාමට් එකකට යන කෙනෙක්ගේ ගෙදර ඉන්නව වකුගඩ රෝගියෙක් සහ පිළිකාවක් තියෙන කෙනෙක්. එතකොට ගාමට් එකෙන් දවසේ ලැබෙන ආදායම එයාට වියදම් කරන්න මදි නම් ඒක ගලපලා කමිටුවේ 5 දෙනාට තීන්දුවක් ගන්න පුළුවනි. ගාමට් යන එක පැත්තක දාලා අර බඩු මල්ල දෙන්න. ඕක අපි ඇත්තට මෙතන ආගිය කර කර කිය කිය කෑක ගහ නිලධාරින්ට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. මෙතන තියෙන ගැටලුව තමයි නිලධාරියා මහජන නියෝජිතයෙක් කියන දේ කරුම් ගන්න දෙන්නේ නැති එක. හැමතැනම නෙමෙයි. ග්‍රාම සේවකවරු 12000ක් පමණ ඉන්නවා ලංකාවේම. ওই 12000න් 200ක් විතර පමණයි මේ අකටයුත්ත කරන්නේ. ලංකාවේම පොලිස් නිලධාරීන් 84000ක් විතර ඉන්නවා. අජිත් රෝහණමැතිතුමා පැහැදිලිව හැම වෙලාවෙම කියනවා කුසිකර්මාන්තයට කරන කට්ටියට යන්න දෙන්න කියලා. හැබැයි මේ 14000ක් පොලිස් නිලධාරීන් ඉන්නවා අර 84000ටම මඩ ගහන. ඉතින් එහෙම නැතුව ඕනම වෙලාවක කුසිකර්මාන්තය කරන කෙනාට තමන්ගේ වැඩබිමට ගොවිපලට යන්න මේ අවස්ථාවේ පුළුවන්. අර ක්‍රියාත්මක කරන නිලධාරීන් නිසා තමයි රජයත් අපහසුතාවයටපත් වෙන්නේ ජනතාවත් අපහසුතාවයටපත් වෙන්නේ. මොකද මම එහෙම කියන්න හේතුව එහෙම සිද්ධි කීපයක් මේ නාවුරු කොට්ටාසෙත් මේ වෙනකොට වෙලා තියෙනවා. ඒ ඉන්න ගාමට් එකට යන එක ගැන අපි වැඩි තර්ක කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ කොට්ටාසේ තමන් නියෝජනය කරන ප්‍රදේශයේ 5 දෙනා එකතු වෙලා මේ ලයිස්තු හදන්න. ඒකේ නායකත්වය ගන්න අර මෙතුමා කිව්වා ප්‍රාදේශීය ලේකම්තුමයි නානකොට කිව්වා කියලා මේක දේශපාලනීකරණේ වෙලා තියෙන ඇත්ත. බොරුවක් නෙමෙයි. චක්‍රලේඛණයෙන් එවලා තියෙනවා කමිටුවේ ප්‍රධානියා ප්‍රාදේශීය නියෝජිතයා. ඒක දේශපාලනීකරණය කරලා පක්ෂග්‍රාහී කරන්න නෙමෙයි. ශ්‍රී ලංකාද යුඑන්පී ජීවිත බලන්න නෙමෙයි. මේ රජයෙන් දීලා තියෙන චක්‍රලේඛණය. ඒක හැලුවට ලක් කරන්න බෑ කාටවත්. ප්‍රාදේශීය ලේකම්වරයා එතන ඒ තැන ඉන්නවනම් අපි සියලු දෙනාට ගරු කරන්න ඕන. කිව්වනම් ඒක හරි. හැබැයි මේක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම තමුන්නාසලගේ පැහැදිලි ඉල්ලීමක් කරන මේ කමිටුවට සම්බන්ධ අපේ පන්තිවරුන්ගෙන් තමුන්නාසල මේ වැඩේ අතට ගන්න. අතට ගන්න කියන්නේ තමන්ගේ පක්ෂාග්‍රාහීව කරන්න නෙමෙයි. අතට අරගෙන මේ කමිටුවට නිකන් අස්සම් කරන්න එපා. සමහර වසන් වල ඉන්න මම දැන් කියන්න. ගාම සේවක මාත්‍යා ලයිස්තුව හදනවා. සංවර්ධන නිලධාරි සම්බන්ධ කරගන්නේ නැහැ. කුෂි පරිදේශන නිලධාරි සම්බන්ධ කරගන්නේ නැහැ. සමෘද්ධි නිලධාරි සම්බන්ධ කරගන්නේ නැහැ. මන්ත්‍රීවරයා සම්බන්ධ කරගන්නේ නැහැ. එයා ලයිස්තුව හදලා අපේ මන්ත්‍රීවරයා අර මං කියපු නිලධාරීන් 3 දෙනා අරයාගේ විශ්වාසය කමිටුව අස්සර ගන්න. හැබැයි බඩු ටික දෙනකොට ගාම සේවකට අවශ්‍ය ටික තමයි දාලා දෙන්නේ. සුසු කෙනා නැහැ. එහෙම එක උදාහරණයක් මං කියන්නම්. කනගාටුවෙන් අර කියන්න වෙනවා අපේ ගරු සභාපතිතුමා නියෝජනය කරන කොට්ටාසේ මන්ත්‍රීවරයෝ තව 2 දෙනෙක් ඉන්නවා. මේ ග්‍රාම සේවක මහත්තයා ගැන මම ගිය සභාවේ කතා කරා. රුපියල් 5000 දීමනාව දෙන්න ඉඩමේ ඔප්පුව හදලා දෙන්න ඉඩමෙන් කොටසක් එයාට ලියලා දෙන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි මෙන් ඉන්නවා මේක රජේ
ආයතනය මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය. මේ ජලාශ ව්‍යාපෘතියේ දෛනික කුලී පදනම මත සමෘද්ධි ප්‍රතිලාභින් 5 දිනක් යනවා වැඩට. 5 දිනාගේ නමුත් මම ගාව තියෙන මම නම් ටික කියන්න යුජී ඩිග්‍රි බණ්ඩා එච්.එම්.ජී.සී. සිසර බණ්ඩාර හේරත් ඒ.එම්.ජී. බණ්ඩාරනායක නිමල් රත්න බණ්ඩා පවිත්‍ර පියුමාලි කියන 5 දෙනා යනවා කොයි වසමද කියන්නේ මාර්ගම වසමේ 5 දෙනෙක් යනවා මොරගහකන්ද ව්‍යාපෘතියේ කුලී වැටට දෛනික වැටුප් මත එතකොට මේකේ ග්‍රාම සේවක මහත්තයා ලයිස්තු හදනකොට සභාපතිතුමනි එයාගේ හිතවත් දෙන්නෙකුට බඩු පාර්සලේ දෙනවා කාටද නිමල් රත්න බණ්ඩා පියුම හිමාලි කියන දෙන්නට දෙනවා මේ අනිත් තුන් දෙනාට දෙන්නේ නැහැ ඊට පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමාට මේක කියනවා ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා ලිඛිතව ප්‍රාදේශීය ලේකම්තුමාට දෙනවා මේගොල්ලෝ දයින ඒ ලියුමත් මම කියන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නාවුල ව්‍යාපෘති අවශ්‍යතාවය අනුව ගොවි සංවිධානයේ දෛනික වැටුප වැටුපට ගෙන්වා ගන්න ලබන කම්කරුවන් පිළිබඳ ඉල්ලීමක් අවසන් අධීර යටතේ පවතින අප ව්‍යාපෘතියේ දෛනිකව කරගෙන යන ලබන වැඩ කොටස් වලට අදාළව කම්කරුවන් සපයා ගන්න ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති සමිති සමාගම් වලට පිරිනමන ඇති කම්කරුවන් බඳවා ගන්න කොන්ත්‍රාත් පදනම මත බැවින් එම අයගේ රාජකාරී ස්වභාවයේ ස්ථිරපත් වීම නොවන අතර අවශ්‍යතාවයන් ඇති අවස්ථාව වලට පමණක් දෛනිකව කම්කරු වැඩ සඳහා යොදවා ගැනීමක් බැවින් ඔවුන්ට යම් ප්‍රතිලාභයක් ලබා දීමේදී ව්‍යාපෘතියේ ස්ථිර රැකියාවක් කරන බව පවසා ඒ ලබා නොදෙන බව කර ඉල්ලීමට අනුව පහත නම් සඳහන් ණය සඳහා මෙම ලිපිය ලබා දෙන බව අවශ්‍ය පරිදි ඉදිරිපත් කිරීමයි. ඉදිරිපත් කිරීම කටයුතු සඳහා කාරණික සඳහන් කරමු කියලා මේ තුන් දෙනාගේ නම් දාලා ඩෙන්ටි කාඩ් නම්බර් දාලා ප්‍රාදේශීය ලේකම්තුමාට එවනවා ව්‍යාපෘති අධ්‍යක්ෂකතුමා අස්සන් කරලා. හැබැයි මේගොල්ලෝ දැන් ඇපිලුත් කරලා තියෙනවා. මේ වෙනකන් මේ තුන් දෙනාට බඩු මල්ල හම්බෙලා නැහැ. ඊට අමතරව තව දෙන්නෙක් ඉන්නවා චම්පා කුමාරි සංජය නිසාන්ත ඒ දෙන්නට ඇපිල් කරලා බඩු දෙකක් හම්බෙලා තියෙනවා. ඇපිල් එකෙන් දීලා තියෙන දෙන්නෙකුට වෙන දෙන්නෙකුට. මේ තුන් දෙනාටම නේ තව සරත් බණ්ඩාර කියලා පුද්ගලෙක් ඉන්නවා ඒ වසමෙම මෙයාට කැබ් එකක් තියෙනවා කියලා බඩු මල්ල දීලා නැහැ. තව එක්කෙනෙක් ඉන්නවා යූජි තිලකරත්න. යූජි තිලකරත්නට බඩු මල්ල දීලත් නැහැ. මෙහෙම බලනකොට සභාපතිතුමනි 7 දෙනෙකුට විතර මේ ග්‍රාම සේවක වසමේ බඩු මල්ල දීලා නැහැ සුදුසුම අයට. මේ අයට දෙන්න කියලා සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමිය ලිඛිතව දීලා තියෙනවා ග්‍රාම සේවක මහත්තයාට. ඒ දීලත් නැහැ. අනිත් එක තමයි මේ ලයිස්තු හදනකොට වසමේ ඉන්න සමෘද්ධි සංවර්ධන නිලධාරී කිසිම දෙයකට සම්බන්ධ කරගෙනත් නැහැ. ඉතින් මෙහෙම කරන්න පුළුවන්. මේවා තමයි ප්‍රශ්න. කොට්ටාසේ තියෙන ප්‍රශ්න තමයි මේවා. මේ ගාමට් එකට යන කෙනාට දෛනික වැටුපක් හම්බෙලා කොහෙන්ද? කවුරුත් තියෙනවා. ඉතින් මෙහෙම දෙයක් වෙනකොට පුල පුලා ඒත් එක්කම ඔබතුමාට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා ඔබතුමා කිව්වේ නෑ ඒක. තව ප්‍රශ්නයක් ඔය වසමෙම වුණා. එක පවුලක ඉන්නවා යුද හමුදාවට ගිහිල්ලා මන්දමානසික ලෙඩෙක් යුද හමුදාවෙන් මේ දරුවා අයින් කරලා හැබැයි නීත්‍යානුකූලව අයින් කරලා නැහැ මෙයා මන්දමානසික වෙලා වස බීලා ඔබතුමියලා දන්නේ නැති කොට්ටාසේ එල්ලිලා මැරෙන්න ගිහිල්ලා දැන් ගෙදර අහිංසක ගෙදර බොහොම අමාරුවෙන් ජීවත් වෙලා ඉන්නවා අම්මා සමෘද්ධි නියම බලපෑම ප්‍රතිලාභ මේ අම්මා යනවා බඩු මල්ල ගන්න මේ අම්මට බඩු මල්ල දෙන්නේ නැහැ පුතා ආමියකේ කියලා හැබැයි ආමියකෙන් මේ අවුරුදු එකහමාරට මේ වෙනකන් සත පහක දෙයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මෙයාට නොදෙන්න මූලික හේතුව තමයි මේ ගාම සේවකවරයා ඒ අම්මගෙමුත් එයාගේ ඥාති කෙනෙකුට උන්ද වැඩ කරපු ඉඩම් ගැල්ලක් ලබා දෙන්න ගිහිල්ලා පොලිසිය ගිහිල්ලා ගැටලුවක් වෙලා තියෙනවා. ඒ පෞද්ගලික පළිය තමයි මේ බඩු මල්ලෙන් ගත්තේ. මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට ආරංචි වුණාට පස්සේ මට ආරංචි වුණා සභාවෙන් බඩු මල්ලක් ඔබතුමා ගිහිල්ලා ගෙදරට දීලා ආවා කියලා. අවසානයේ මේ තාත්තගෙනමින් තිබුණාට ග්‍රාම සේවක කෝල් කරනවා අම්මට එන්න කියලා
ඔෆිස් එකට හවස බඩු මල්ල දෙන්න. බඩු මල්ල ගන්න ගියාට පස්සේ නොයෙක් දේවල් කියලා දස්තනයක් වෙලා අර අම්මා ගල් වැලියහුරක් අරගෙන ගාමසේවකට ගහනවා. ගැහුවට පස්සේ ගාමසේවක මොකද්ද කරේ? පොලිසිය ඇවිල්ලා පැමිණිලත් දැම්මා. රාජකාරියට බාධා කරා කියලා. හැබැයි ඕයිස් මහත්තයා කවුරු මොනවා කිව්වත් පැහැදිලි තීන්දුවක් ගත්තා. එතුමා නිලධාරීන් ඇරලා වසමට ඇරලා පරීක්ෂණයක් කරලා ග්‍රාමසේවකට හොඳට අමතලා තිබුණා. මට එක එකන ඇරස් කරන්න බෑ රාජකාරී බාධා කරා කියලා තමුන්ගේ වරද මෙතන තියෙන්නේ. සමත මණ්ඩලයට දාන්නම් කියලා සමත මණ්ඩලයට යොමු කරලා තියෙනවා. ඉතින් මේ මෙහෙම දේවල් මේ නාවුල වෙන්න පුළුවන්ද? මේකද ජනාධිපතිතුමා අගමැතිතුමා රජයේ බලාපොරොත්තු වෙන්නේ? මේකටද අපි මේ දේශපාලනය කරන්නේ? බිම මේක පක්ෂපාතක් නෙමෙයි. මේ පෞද්ගලික න්‍යායයට වැඩ කරන්න දෙන්න එපා සභාපතිතුමනි. මෙයාට මෙයා දැන් කියනවලු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ගේ ශක්තිය මට තියෙනවා. පුළුවන් නම් කරලා බලන්න කියලාලු. කවුද ඇමතිවරයා? අපි දන්න ඇමතිවරයෙක් නන්නේ. අපි තාණ්ඩු පක්ෂිනි. ඉතින් එහෙම මඩපාරකුත් යනවා. මම ප්‍රාදේශීය ලේකම්තුමාට ඉල්ලීමක් කරා, බැගෑපැත්තු ඉල්ලීමක් කරා. අපේ පෑනයි පොතයි පාවිච්චි කරන්න දෙන්න එපා. මේ සම්බන්ධයෙන් පැමිණිලි දැන් තුනක් තියෙනවා ඉඩම් ආරවුල්ම. ගාමසේවක නිලධාරීවරයාට විරුද්ධව මේකට ක්‍රියාත්මක වෙන්න කියලා. හැබැයි සභාපතිතුමනි, මම ඔබතුමාට මේ උත්තරීතර සභාවේ යෝජනාවක් දෙනවා. හැකි ඉක්මනින් මේ රජයේ වැඩසටහන, මේ කොවිඩ් වසංගතයේ අවසන් වෙනතේ මේ වසම ඉන්න ග්‍රාම නිලධාරීවරයා වෙනත් තැනකට දිසාපතිතුමාට කියලා වෙනත් තැනකට යොමු කරලා මේ රජයේ කරන වැඩසටහන කඩාකප්පල් ගන්න නොදී, අහිංසක ජන ජීවිතයට බලපෑම් කරන්න නොදී ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ රජයේ සියලු නිලධාරීන් සම්බන්ධ කරගන්න වසමේකන ඉල්ලීම කරමින් අපේ මාධ්‍යවේදී සහෝදරයාගෙන් මම පෞද්ගලික ඉල්ලීමක් කරනවා. මේ වගේ තේන තැන් වලට ගිහිල්ලා ඔබතුමත් මේවට මැදිහත් වෙලා මේවා සමාජගත කරන්න, මේව කරන්න දෙන්න එපා. මම මේ ගාමසේවක මාත්‍යා කවුද කියනවත් දන්නේ නැහැ. මේ කතා කරපු හත් දිනාගේ නම් පවණයි දන්නේ. මට මේ දුරකථනයෙන් දුන්න විස්තර මේ. මම පෞද්ගලිකවම කිසි කෙනෙක් මං සම්බන්ධ නැහැ. මගේ ඥාතීන් කවුරුත් නැහැ. හැබැයි මේ වගේ අසාධාරණයක් නාවුල වෙනවා. මේක බලධාරීන් දැනුවත් කරලා තා වෙනකන් ක්‍රියාත්මක වෙලා නැහැ. ගිය සභාවේ මං සභාගත කරා සංදේශයක් ආණ්ඩුකාරතුමාට. මේක අපි ඉදිරිපත් කරන්න ඕන මහජන නියෝජිත විදිහට. අපිට අයිතියක් තියෙනවා. අහිංසක මිනිස්සුන්ගේ පෙරේරණ අයිතියක් තියෙනවා. අපිට ප්‍රාදේශීය ලේකම්වරයාට කියනකොට කැහුම්කන් දෙන්නේ නැත්තම් අපිට ඉන්න බලධාරයා තමයි ආණ්ඩුකාරතුමා. එතුමාට හරි මේක ලිඛිතව අපි දෙන්නම් දෙමු. දැනුම් දෙලා මේ වගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕනේ කියන යෝජනාව කරනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි, ඔබතුමා කොවිඩ් වසංගතය පාලනය කිරීමට ප්‍රදේශයේ අපේ ප්‍රධාන පුරවැසියා අපේ නායකයා විදිහට ඔබතුමා ගිය සභාවේදී මහසභාවට ඉදිරිපත් කරා නාලන්ද රෝහල අලුත් වැඩියා කරන්න 150,000යි අපි අනුමත කරලා තියෙන්නේ. 102,000ක් අනුමත කරලා දෙන්න කියලා අපි සියලු දෙනා කතා වෙලා ඔබතුමාට සහයෝගයක් වශයෙන් 110,000ක් අනුමත කරලා දුන්නා. ඒක අපි පක්ෂපාත තමයි බැලුවේ නැහැ. ඒ හින්දා ඔබතුමා මම මේ කියන්න හේතුවත් මට නිකන් ඇහුණා පොඩි වචනයක්. මේවට සම්බන්ධ නොවුණාට ඒවටත් කතා කරන්න ඕන කියලා. ඒ හින්දා මම කියන්නේ මම නම් හැමදේටම සම්බන්ධ වෙනවා. මේ අපේ මන්ත්‍රීවරුන්ගේ නරක් කරන්න එපා. මමද? ඔබතුමා නෙමෙයි. මට දැන් මේ කතාව කිව්වේ කායෙන් හරි ඇහුණා. මේ මොකද ඒක මතකවම අපි සම්මත කරලා දුන්නේ. පක්ෂපාත මොනවත් බැලුවේ නැහැ. එතකොට අපි එක එක්කෙනාට මම මේ අධ්‍යක්ෂකින් කියන්නේ මම මේ තුන්වෙනි අවස්ථාවේ එක එක්කෙනාට එක එක දේවල් යොමු වෙනවා. වැඩවලට යෙදෙන්න වෙනවා. ඒක සමාජයට සම්බන්ධ වෙන්න බැරි වෙයි. හැබැයි සාමූහික වගකීමක් වශයෙන් අපි 1000ක් දෙනාම එකතු වෙලා ඔබතුමාට 110,000ක් අනුමත කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමාගේ එක දුර්වලකමක් තියෙනවා. ඒකත් මම කියන්න බෑ. ඔබතුමා මට කතා කරන්න. මම බොහොම සමාජශීලී. මම පොදු වැඩවලට ඉදිරිපත් වෙන මිනිස්සෙක්. ඔය අඹන රෝහලේ තියෙනවට නෙමෙයි මොනවා හරි අපිට උත්තර ළමයින්ට මොනවද දෙන්න අපිට කතා කරන්න අපි දෙනවා. මොන ක්‍රමෙන් හරි දෙනවා. මෙතුමත් දෙනවා. මෙතුමාගේ මුන්නම් බලෙන් හරි අරන් දෙන්න. අපි එහෙම දීලා තියෙනවා. තිලක් මන්ත්‍රීතුමායි මමයි සුනිල් මන්ත්‍රීතුමායි තුන් දෙනා හිටියේ විපක්ෂේ. මන්ත්‍රීවරු වෙලා හිටියේ නැහැ. අපිට අගමැතිතුමා ලිඛිත ලියුමක් දුන්නා.
apa ya teman mantu tuh mienya kayak gana apa sambandh keragaman dekira, hebei, apa sambandh keragaman tuh nih, anu paksi, kisi mau dekira, apa sabab apa tuh mah anit mantu tuh mien mantu kan dah mohonai, apa mien ke desa pal nih agne, itu le dahat tuh nih kedinginni, hebei he mau nih bahu ke kali, apa bayar tuh kayak nih kalau petir dalah itu, katakan tuh dunia, indo no, sabab apa tuh mah honda ready, mangkian nih mau keragaman dekira, he mau apa mien ke kayak Wadikarono, wacana yang dekat, mata kali, wadikarono, sebab itu mah kategori na, dengan ini mereka naik itu, sebab itu mah kategori na, negatif na, kami wadikin dulu, ini nih dia, ini hebat ya kan, ini inda, api wasam panas dekat, tuh dene, andu beres sekarang na, awal itu pahat kerang dia, isi mah pertanyaan itu menteri baru novi, itu kau tapi dengan api denna petakar dalah bagi tamai antu paksi mantu guru nama dina hitre, ek taman ne, nari de, ek taman ne, ekar kana gatu ne api parana misu ne, hebei, mata me matumal kata agaran nama, me kotta sekar mau sambandu ne, ek kot, ek ayana krame ek tama, deng ek sajja de paksi mantu guru ek puna, tamal mantu tuma upal gale kotta se ek sambandu nol, itu orang me ek paksa gahe bela ne. Mereka warga wilayah ini, tradisi lekam karya leh mardhan ini. Muka tu metuma dahat dinaga menanda ala. Erlah tu orang, hebat mami itu ini mak kerana, oleh kami tu pahat, kami tu pas dina ada. Api sambandh keragaman itu menteri uru, tradisi lekam karya ini sambandh keragaman netang, karena kerla, api ini living api wajib keran. Muka tu he tu ber, netang api yang kita tenang ikutan. Hebat ya api tu. Kami tuh deh anda wajib tahu ya, karena emang anis tadi lagi ane, api mahajan di jadi, api tuh pulang memang ke koyari, akar tuh tak pernah mana, sabab bertuma, pradesi lekan tuma, desa bertuma, rajanya dan mat kerla, arab sadar ne, apa nisun tuh kerana memi mila, me covid dekat balan ne, UMP tuh JVP tuh, Sri Lanka tuh kini, kini jojana kerami, obat tuma itu mau nevata nevata tuh kian ne, mana hari deh, di mana api tuh kian, api itu mah, anis kawur wah entar, api kemudian api nisun tuh api Mungkin kotak sore tarian kerum mantu urun ini. Ini dah pasang hatalis saya mana? Apa itu ada lagi? Apa yang aduhurun? Apa kita buat? Jangan tahu apa itu kini. Ini item saya juga tak pandu. Kau orang mantu urun mai kotak sore di pagut. Mama nang ini nih? Mama nanya no? Mama kami ikutan. Mungkin kita masih ada terjadi no? Mungkin itu Mei berde. Anak wajib pasalnya nirmana kerjaan di pa. Mei kami dua aturkan. Sahabat kita mantu urun. Atau kayak apa kan? Niradaari hantar darat tekte, ikat bila lais tuh ada nih. Asangkaran deh pak, kami sebagai darat dina lais tuh ada. Itu nih teman-teman pasti dien. Anu itu uskian nanti pak, cakalek nih berarti kian nanti pak, gamatik kenaat dinda, backi lagi nanti pak, ini balai agam itu mah dien lagi nasi ero dina ada. Kami tuh ada. Gamatik ada, gamatik lagi apa nih? Daini kah ada ya ma? Upaya nih. Kira kudu dinda pak ya, daini kah ada ya ma? Upaya nak kenal dengan depa, kau ada nevata dia lah dia, no? Dia mana saya, dia mana pati, na kami dua, dia hehe. Dah ini kah ada emak lama kita dengan dia lagi, kan? Dengan dia ni. Cakap lagi dengan dia lagi. Dengan dia lah dia ni. Itu orang Arab agak, dengan gamatnya nak kita lakukan dengan depan ni. Hebat gamatnya ni ke, khususnya, khususnya tu butuh lekik mana dengan dia orang, dengan pulau angkap itu sebab itu macam mana, beri kawat dia nak kita kena baru malah dengan gamatnya nak dengan dia orang ni. Jadi baru beri kawat dia manusia, ekor galap galap tu pulau angkap dengan dia orang. Eka pradesi lekang orang itu kian doh nne. E inda api ati warad itu agen api kata doskila berak nne. Me berasrana, kaje bohma amar men teran nne. Kamu mekar taraha men depan vipakse kapena ame teran. Vipakse itu tan doh gahana, mar vidir me melai gahana. Nanti dewa nanti kala penne. Apa ya tan doh paharak gahana itu hasilan depan. Api me kata agen itu nozenwat tu yang nne. Saja yang mana cakla ini kan tapi berut day. Ikan Nokia kian ni kan? Ia mana ni pak? Ia mereka kender ni pak? Mereka sahaja ni kerana kerana apa itu balai dia lah dino. Ia balai kerja mataran. Ia balai atas ganda. Ikan ini tekam apa yang memantau dalam sebab itu apa? Mereka alat, mereka desa pal ni kerana dia ni illan ni. Mereka illan ni potta sih ini jangan tahu apa yang lain sebab kerana. Sambandh kerana. Balingnya ane, golu bar ni inda, alut tinda. Gehil lah, samband itu. Barat ayat tiati no, kotta se minyak susu ayat tiati no. Handa naga. Me covid, desa pal ne, apa ini?
අපි දේශපාලනය කරනකොට දේශපාලනය කරමු. පක්ෂ බෙදාගමු. හැබැයි මේ වසංගතේ වෙලාවේ දැන් කමල් මන්ත්‍රීතුමාට කවුරු තෙලවලා නැහනේ. ඇත්තටම වහන්ස වෙනවා අර කෞශල්‍ය මම මෙතන නම කියලා කියනවා අලුගොල්ලේ කෞශල්‍ය මම එදා යනකොට රුපියල් 10000 න් බඩු මල්ල එකවර දීලා තිබ්බේ මේ ගෑනු ළමයා මේ බඩු මල්ල මෙහෙම කරේ තියාගෙන අර ලොක්ඩවුන් කරපු ගෙවල් වලට යනවා හරිද එතකොට අර පතික මල්ලිලා මේ පැත්තෙන් ගත්තාම මේ අර අමිලලා රුවන්ලා රජාවෙල ප්‍රශ්නයක් වුණා මට කෝල්ලාව ගමෙන් බඩු බෙදලා මම රුවන් ඉන්නේ කොහෙලා බලනකොට තුනේ කන්නේ කෝල් එක කරනවා මල්ලේ මොකද්ද ප්‍රශ්නේ මේක බැලන්ස් කරලා බෙද ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ කතා කරා වැඩේ කරා අනවශ්‍ය දේවල් නෙවෙයි කියන්නේ ඒ වගේ නිරධාරීන් ගොඩක් ඉන්නේ අර කිරි කලයට ගොම බින්දුවක් දාලා කිරි කලේම නැති කරගත්තා වගේ ග්‍රාම සේවකවරු සංහතියම නැති කරන මේ වගේ අසමජ්ජාති වැඩ කරන ග්‍රාම සේවකවරු ඒ ඉඳ ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා ඔබතුමා යන්න විශේෂයෙන් මේ වසමට ගිහිල්ලා මේ පුද්ගලයා හම්බ වෙන්න මම නම් ටික දෙන්නම් මේක මට පක්ෂග්‍රාහියක් නෑ කවුද කියන්නේ ජීවිතය දන්නේ නෑ යුඑම් බෙද දන්නේ නෑ හැබැයි මේ අහිංසක මිනිසුන්ට මේ වෙලාවේ ජීවත් වෙන්න අයිතිය දෙන්න ඕනේ ඒක තමයි රටේ නායකයාගේ බලාපොරොත්තුව අග්‍රාමාත්‍යවරයාගේ බලාපොරොත්තුව ඇමතිමණ්ඩලයේ බලාපොරොත්තුව අපේ බලාපොරොත්තුවත් මිනිස්සු ජීවත් කරවන්නේ සම්මුදාසල් සේව දනාටම සුබ දවසක් මේ සලහක පුදාදී මේදී මම දැකපු දෙයක් තමයි එපි පිටුවක එක වසවක ආධාර මණ්ඩලක් ලැබිච්චිගෙන මම මට වඩා පුරුසු අය මේක ඉන්නවා කියලා පත්‍යක් ඒ වසෙම කවදද ඒක දාලා දෙන්න හැබැයි ඒකම ලස්සනම වෙරේ තියන්නේ මේක දාලා තියෙන්නේ ඩ්‍රාෆ්ට් එකක් නිසා එනික මම කියන්නේ මම මේක වැඩි කතා කරන්නේ මේ විල මිතුරන් වල සභාවතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේක පොඩ්ඩක් හිතලා බලන්න මම යෝජනාවක් අද කල් දී නැති යෝජනාවක් විදිහට සභාවට ඉදිරිපත් කරා මේ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරන්න මොකද අනිත් අයගේ මේක දැන ගැනීම සඳහා රාජසභා පනති අංක 5000 අපේ පනතේ 78 වෙනි වදන්ති අනුව ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පිළිඳ බලධාරය වෙන්නේ රාජසභා. ඉන්දා ඒ වගේම ප්‍රායතා පොදු මහජන සෞඛ්‍ය අධිකාරිය යුතු බව සඳහන් වෙනවා ඒ වගේම වැසිකිලි සම්බන්ධව අංක 85 ඈතේදී සහ 89 1 91 සහ 92 වදන් තුනට මේ සභාවේ අවධානය යොමු කරනවා. ඒ වගේම නවක මන්ත්‍රීරු මේ පිළිබඳව මේ පනතේ මේක වගන්ත තියෙනවා මේ ටික පොඩ්ඩක් ඔයාලා බලන්න මම මේ යෝජනා කරන්නේ යම් දෙයක් පිළිබඳව ඔයාලා බලලා මේ පිළිබඳව කරුණු කාරණා දෙක අපේ ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා කර දීම ත්‍රිසභා බලපෑදී සිටින ඉන්න මහජන නියෝජිතයේ වශයෙන් අපේ වගකීම. ඒ අනුව නවීන ක්‍රමයන්ට අනුව පරිසර හිතකාමී වැසිකිලි ටැංකියක් බලපෑදී ජනතාව වෙත හඳුන්වා දීම සුසුසියයි යෝජනා කරනවා. ඒ වගේම මම ඒක යෝජනා කරන්න හේතුව විදිහට සලකනවා කරුණු දක්වන්න කැමති දැනට අවුරුදු 40 කට කලින් අපි ජීවත් වුණේ අක්කර දෙකමාරක තුනක වගේ ඉඩමක් තුල. ඒතර ඒ වපසරිය තියෙන ඉඩම තුල අපේ ගෙදර තිබුණේ එක තැනක, ඒ වගේම ගෙදරට අවශ්‍ය කැලිකසර දාන වල තිබුණේ තව තැනක, ඊළඟ තිබ්බ තව තැනක, වැසිකිලි වල තිබ්බ තව තැනක. ඒතර මේවා ස්ථාවර දුරස්ව ප්‍රදේශවල විදියට තමයි අපි මේවා කළමනාකරණය කරලා තියාගත්තේ අතීත අපේ දෙමාපියෝ වැඩි. හැබැයි අද අපි පර්චස් ගානකට සීමා වෙච්ච ඉඩමක් තුල තමයි අද අපි ඉන්නේ. අක්කරයකට පර්චස් 160ක් තියෙනවා. අද අක්කරයක් තුල සාමාන්‍ය ගෙවල් 50ක් 60ක් තියෙන දැන් තියෙනවා. අපි නාවුල ග්‍රාම සිවසන ගත්තොත් විශාල ජනගහනත්වයක් මේ වෙනකොට තියෙනවා. ඉතින් මම 2015 වසරේ ජල බෝතල් කිරීමේ කර්මාන්තය ආරම්භ කරන්න කලින් මේ ජලය සම්බන්ධව
මොරටුව විශ්වවිද්‍යාලයේ යම් පාඨමාලාවක් හැදෑරුවා උද්දත් තුල මමත් මේ පර්චේස් 15 තුල මමත් නාහුල කර්මලයයි ඉන්නේ පර්චේස් 15 තුල ඉඳම තුල මම මේක කල්මනා කරන්න කියලා මම දන්නේ නැහැ වෙනකොට තත්ත්වය මගේ ලිඳසා ටොයිලට් එක අතර අඩි 50ක ගැප් එකක් තියලා තමයි ටොයිලට් වල මම ඉඳගලා තිබුණා ඒ වගේම මම ලිඳකුත් හරලා තිබුණා ලිඳේ හොඳ ස්ට්‍රෝක් එකකට වතුරක් තිබුණා නිල් පාට වතුර ටිකක් තිබුණා මම මේ ඉඳගේ පදිංචුනේ 2000 වසරේ ඒ වෙනකොට මේ ඉන්න ප්‍රදේශය තුල විශාල ජනතාවක් පදිංචිලා තිබුණේ නැහැ ඉඳන් බිඳලා තියලා තිබුණා හැබැයි අද වෙනකොට තත්ත්වය වෙනස් වුණා ඒත් 2015 දී මම මේ ජලය සම්බන්ධ ඉගෙන ගන්නකොට මට දකින්න ලැබුණ දියක් තමයි මගේ ඉඳ පිරිසුදුද කියන කාරණේ මට ලොකු ගැටලුවක් වුණා ඒ නිසා මම වහාම මගේ ලිදේ තිබ්බ වතුර ගන්න ගිහින් මම ඒ කැම්පස් එකේම ලැබ් එකට දාලා චෙක් කරලා බලනකොට වතුර පිරිසුදු භාවයෙන් හොඳට විනිවිද භාවයෙන් තිබුණාට වතුර ආම්ලික වෙලා ඒ ජලය තුල විශාල සුදු ජීවීන් සංඛ්‍යාවක් ජීවත් වෙනවා කියලා මම දැක්කා ඒ රිපෝට් එකත් එක්ක මම කල්පනා කරා මම මේ ලිඳ මගේ දරුවන් වෙනුවෙන් මම හදලා තියනවා මම ලොකු වරදක් කරනවා කියලා මම ලිඳ ලක්ෂ 3ක් විතර වියදම් කරලා මම ලිඳ වහලා දැම්මා හැබැයි ඒත් එක්ක මම මේ වැසිකිලි වලේ තියෙන ගැටලු මම දැක්කා ඊට පස්සේ මේ වැසිකිලි වල මේ පරිසර හිතකාමී විදිහට වැසිකිලි වල කොහොමද ඉදිරි කරන්නේ කියන එක මම හොයලා බැලුවා ඒකට මට දැක ගන්න ලැබුණා ඉන්ටර්නෙට් එක හරහා එන්න මෙහෙම මේ තමයි ඒකේ ආකෘතිය මම මේක සභාවට ඉදිරිපත් කරනවා. හැබැයි මේ ආයතනය මම හොයලා බලන මොකක්ද කියන්නේ. ඒතර මේගොල්ලෝ මේ නවීන ක්‍රමයක් එක්ක එයාලා හොයාගත්ත ක්‍රමවේදයක් මේක බුද්ධිමය දේපල යටතේ ඒගොල්ලෝ නීතිගත කරලා තියෙනවා. හැබැයි මම මේ ආයතනයට ගියා. ගිහිල්ලා මේ ආයතනයෙන් එම මේ ටැංකිය කීයද කියලා. ඒතර මට ඒ වෙනකොට මේ ටැංකිය මිල කිව්වේ 40,000. ඒතරට මේක ලොකු මුදලක් වෙනවා. පස්සේ මම මේකේ ආකෘතිය අරගෙන ඇවිල්ලා මම මේ ආකෘතියට අනුව මම වැසිකිලි වලක් ඉදි කරලා මේක පොළොවට ඇතුළට නොයන විදියට මේ ටැංකිය ඉදි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ නාවුල කනමුලය ඇතුළ මම හිතන්නේ ජනතාව 148ක් ජීවත් වෙනවා. එතකොට ඉඳට වතුර ටිකක් බොන්න පුළුවන් ද කියන කාරණය ගැන වෙන කතා කරන්න ඕනේ. ඒත් එක්කම මේ වැසිකිලි වලවල් තුලින් වෙන අනිත් හානිය තමයි අපි අපේ ලේවල තියෙන pH එක තමයි 7.365. ඒ කියන්නේ pH කියලා කියන්නේ පවෝ හයිඩ්‍රජන්. ඒ කියන්නේ අපේ ඇඟේ ඇතුළ නිර්මාණය වෙලා තියෙන හයිඩ්‍රජන් වල බලයක් තියෙනවා. ඒතුළ සාමාන්‍යයෙන් 7 කියන්නේ නිව්ටන්, 7 උඩ කියන්නේ මේ ඇල්කලයින්, 7 පල්ලෙහා කියන්නේ ඇසිටික්. තර පොළොව දැන් අද වෙනකොට ඇසිටික් තත්ත්වයට පත් වෙලා ඉවරයි. ඒ කියන්නේ ජලය විනාශ වෙලා ඉවරයි. තර ලෝකයේ වැඩිම වසවිස පොළොවට එකතු කරන රටක් විදිහට තමයි අපේ රට මේ වෙනකොට හඳුන්වා දීලා තියෙන්නේ. තර වැඩිම වසවිස කන රට තමයි අපේ රට. ඒත් එක්කම අපි දැන් නුවර එළිය පැත්තේ එළවලු හොඳයි කියනවා. හැබැයි කෘමිනාශක වස කොච්චර නාවනවද කියලා අපි දන්නවා. ඒ වගේම ජල කර්මාන්තයේදී බෝතල් ජලය ගොඩාක්ම නිෂ්පාදනය කරන්නේ මහනුවර නුරේලි වගේ ප්‍රදේශවල. ඒතකොට ජලය සම්බන්ධව මීට වැඩිය කතා කරන්න ඕනේ නැහැ. මොකද SLS සම්බන්ධව හොඳම උදාහරණය මම හිතන්නේ අපේ රටේ ප්‍රමිති ආයතනයේ යම් දෙයක් කිව්වොත්. ඉතින් ඒ කාරණේ ගැන මම කියන්නේ. ඉතින් මේ අපිට වගකීමක් තියෙනවා මේ වැසිකිලි ඉදි කිරීමේදී නාවුල ප්‍රාය ස්වභාව විදියට මහජනතාව මේ පිළිබඳ දැනුවත් කරලා මම හිතන්නේ අපිට කොන්ක්‍රීට් පෙර අංගණයක් නිර්මාණය වෙලා තියෙනවා මේක තුළ මේ නිෂ්පාදනය කළ ජනතාවට හඳුන්වා දීලා අර පනතේ තියෙනවා අපිට අනිවාර්යෙන්ම වැසිකිලි සම්බන්ධව පනතෙන්ම අපිට නීතියක් දීලා තියෙනවා ඒ නිසා ඒකට අවශ්‍ය අතුරු ව්‍යවස්ථාව සම්මත කරලා මෙම වැසිකිලි මේ නැවත ප්‍රතිව්‍යුහගත කරලා හරි ක්‍රමන ජනතාව දැනුවත් කරලා මේ පිළිබඳව සභාවෙන් ඉදිරිපත් කරන්න කියන යෝජනාව මම කරනවා. ඒ කාරණේ තමයි මම ඉතාමත් කෙටියෙන් කියන්නේ. මධ්‍යම පළාතේ කිසිදියා ප්‍රධාන තුවක්පතෙන් ගිහු එකක් මේ සභාව අවධානයට යොමු කරන්න ලක් කරන්න කැමති. කොරෝනා තෙවනි පාර රැල්ල කෙපු නුවරිලි සැනකෙළිය. මේ සැනකෙළිය පවත්වන්න එපා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ උත්සව කටයුතු සංවිධානය කරපු අයට ලිඛිතව දෙනු දෙනවා. හැබැයි මේ දැනුම් දීලා තියෙද්දි
මේ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා මේ පවත් කරනවා. ආණ්ඩුකාර කුසලාන උත්සවයක් මෙතන තියෙනවා. ඉතින් ලස්සනම වැඩේ කියන්නේ මේක නුවරඑළියේ කොරෝනා වසංගතේ පත් වුණ මේ මේ ව්‍යාප්ත වෙලා ලෙඩ වැඩි වෙනකොට එතුමම කොමිෂන් එකක් පත් කරනවා. පත් කරලා කියනවා මේකේ වරද කරපු කවුද කියලා හොයන්න කියලා. ඒයි විලි රජ්ජය ඇත්තටම මධ්‍යම පළාතේ ආණ්ඩුකාරය මේ කරන වැඩි ඉස්සර එතුමාගේ මම හිතන්නේ මනස ඔහෙල බලන්න ඕනේ කොතනද ඉන්නේ කියලා. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මම මගේ කතාව අවසන් කරා. මේ ගාමසේක මහත්මයා සහ මහත්මිය එකනේ මම මාම ගැන කතා කරනවා එක්කෙනෙක් අයියා කියලා බොහොම අභිදවත් වෙනවා. ඒක කිසිම ඝට්ටනයක් ගැළුවක් නැහැ. ඉතින් මම ඒගොල්ලෝ මම කොයින් කම ලයින් වල හේතුව කියන්න තමයි මම මන්දුවට මම සාධාරණ හේතු විදිහට අතරේ දැන් පළවෙනි ප්‍රශ්නේ වුණා බඩගොඩ දුන්නේ අපි එකතුලා දුන්නේ නමුත් මේ අපි ඒගොල්ලෝ අපිට මාව දැනුවත් කරන්නේ නැතුව තමයි අර මේ පවුලකට දීපු බඩු ගන්න යාගේ පුතා කොළඹ එයාගේ මේ පුතා දැන් රස්සාවට කොළඹ ඉන්නේ කොළඹ ඉඩට මේ පෞද්ගලික ආය පෞද්ගලික තැන වැඩ කරන්නේ එයාලා මේ ගෙදරත් එක්ක සම්බන්ධ නැහැ එයාගේ ජානම ඉතින් හරි අය අවුල් ඇති දන්නවනේ කොළඹ ගියාට පස්සේ ඉතින් තමන්ගේ ගෙදර අම්මා තාත්තා දිහා බලන්න ඒගොල්ලෝ කොළඹ ඉන්නේ මම ඒ මම සාමාන්‍යයෙන් ගිහිල්ලා පොහේ දෙන්නට ඒගොල්ලෝ කොළඹ ඉන්නේ කොළඹ ඉන්න කට්ටිය ගෙදර කට්ටිය ගැන බලන්න නැහැ යාළුවා මෙතේ යාළුවා දුව යාළුවා ගෙදර සල්ලි වන් දෙන්නේ නැහැ අපි ඉතින් ඔය කොළඹ ඉන්න තුන් හතර දෙනෙක් ඉන්නේ ගාමන්ට වල ඉන්නවා බොහෝ පොඩක් අහිංසම කට්ටියක් ඉන්නවා තවර යන්දර කැදිච්ච බවුල කට්ටිය වගේ තුන්ම දෙන්නම අපිට තේරෙනවානේ අපි කමිටු වශයෙන් තීරණයක් ගමු මහත්තයෝ මේ තුන් හතර දෙන්න ඉතින් ඒගොල්ලෝ කිව්වා එහෙම කරන්න බෑ දිසබෙතුමා කියලා කියද මේ දෙන්නට දුන්නොත් මේ දෙන්න පවුල හතරයි ප්‍රාන්සිලේක තුමා කියන මේ හතර පහ දෙනාට දුන්නොත් මුළු ප්‍රදේශයෙන්ම අවිස්සෙනවා මම ගෝ එහෙනම් ඉතින් මෙහෙම ගන්න බෑ නම් මම මේ කමිටුවෙන් එකේ තීරුමක් නෑ මොකද මේ මම මේ මනුස්සය මේ කතා කරන්නේ ඉතින් මම ඇවිල්ලා මෙතන නියෝජිතයෙක් කරලා ඉඳලා මම අපි කියන දේ ඔබතුමෝලා පිළිගන්නේ නැත්තම් මනුස්සය මම මේ ජනතා නියෝජිතයා මට මේ ඡන්ද බලන්නේ මම කරන්නේ මං ඊළඟ වරුත් ඡන්ද ඊළඟට බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකත් මම හම්බෙන් ඇවිල්ලා ඉන්නේ ඒක නිසා මේක මේ මනුස්සකමකට කරන වැඩන්නේ මේගොල්ලෝ ඇත්තම අසරණයි ඒ දැන් අර ගාමන්ට යන ළමයා තමන්ගේ වැඩිමහල් වෙච්ච දුවයි මිනිස්සයි ගෙදර දාලා යන්නේ කැමැත්තෙන්ද කියන්නකෝ ඒක ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් ජීවිතයෙන් යන්නේ නැත්තම් යයිද අර මේ මම දැක්ක විදියට මේ පුටු රත් කර කර ඉන්දියන් චිත්‍රපට වල බලන ලා ඉන්න ගෑනු කට්ටිය පිළිමෙට තමයි දෙන්නේ වල බඩු ඒගොල්ලෝ සමාජයේ වැඩක් කරන්නේ නැහැ හරිනම් මම කියන්නේ ගාමන්ට යන කට්ටිය නිසා තමයි ආතත් අපි මේ වැස්ලින් එක දන්නේ මේ රට විදේශ මිනිස්සු එන්නේ මම ඒකට හේතුව ඒගොල්ලෝ මේගොල්ලෝ මේ කැපකරන හින්දා මේ අපි කියන්නේ ගාමන් කට්ටියන්ට අපි ආණ්ඩුවේ නීතිය මොනවා වුණත් අපි කොවිඩ් කමිටු හරහා මේක දෙමු අපේ ගමේ මහ කට්ටියක් නැහැ හතක් අටක් ඉන්නේ මම ඒ වගේ සාධාරණ ඉල්ලීමක් ඉල්ලා ගලනදි ඒ සාධාරණ ඉල්ලීමට ඒ මොහොතේ මේ දෙන්න එක ප්‍රතිසේව කරා එහෙම මගෙත් එක්ක ඒගොල්ලෝ අතර මේ වෛරෙන් වෛරෙන් ඔසන සීදේ කියලාවත් මේගොල්ලොත් එක්ක මේ ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ වචනයක්වත් අද වෙනකන් ඒගොල්ලෝ මම කියලත් නැහැ අර මඩ නගන්නෝ බඩු මාරලා ගත්තටවත් මම අද වෙනකම් එහෙම කරේ කියලා අහලවත් නැහැ මම ඒ අතීතේනේ ඒක පරණ දේවල්. ඔය පරණ දෙයක් අල්ලන ඔයගොල්ලෝ ගහ ගහ වැඩ වැඩ ඉඳලා වැඩක් නැහැ නේ. ඒ වෙච්ච දේවල් උනා. හැබැයි අපි මේ වටේ දෙවනි වටේ අපි මේක පුළුවන් තරම් මිනිසුන්ට සෑහෙනපත් වෙන්න පුළුවන් විදියට මට මේ ගමේ ජීවත් වෙන්න පුළුවන් විදියට මේ සාධාරණ කරමු අපි වෙන දෙයක් දෙන්නේ නැහැ. ඒ දෙන්නම එක නම් ප්‍රතිසේප කරා. එතකොට මට කියන්නකෝ කරු සභාපතිතුමනි මං ගෙන් අයින් වෙන්නේ නැතුව දිසාපතිතුමා කෝල එහෙම දුන්නොත් මුළු ප්‍රදේශෙම කැළඹෙනවා. එතකොට මුළු ඔක්කොටම දෙන්න වෙනවා. මම කයි ගාමන ළමෙන් දෙන්න බැරි. ඒගොල්ලෝ මම ඉස්සරහ කිව්වා කියෝනේ. ඒගොල්ලෝ ගිහ මහා සේවයක් කරන්නේ. ඉතින් ඔය පොඩි දිරිදි මොනක් පදෙන් හරි පොඩි ගාන අතරි. ඒගොල්ලෝ දෙන්න අත්‍යවශ්‍ය කෙනෙක් බලලා දෙන්න. ඇයි ඔයගොල්ලෝ එහෙම කරන්න බෑ මේ මන්දිතුමා කෝ. එතකොට මට කියන්නකෝ මං තවස්සව ඒගොල්ලොත් එක්ක අසුන ඇති කරගෙන වෛර ඇති කරගෙන වැඩද මට කරන්න දෙන්නේ එකම දේ මොකද්ද? එහෙනම් ඔබතුමාලා මේක බෙදා ගන්න මහත්තයෝ මගේ ප්‍රශ්නයක් නැහැ මේ මට උදව් කරන්න එන්න බෑ බාධා කරන්න එන්නෙත් නැහැ මොකද ගන්න නැහැ පිරිසක් ගන්නවනේ තියෙන දේව දෙනක හරි ඒක නිසා ඔබතුමාලා මේ කරගෙන යන්න මගේ කිසි අකමැත්තක් නැහැ මම ඔයාලට සුභ පතන මම කොහොමඩවත් ගිහලා බාධා කරන්න එන්නේ නැහැ මේ මාධ්‍යට දෙන්නේ නැහැ මොකුත් නැහැ ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න ඉතින් මම මෙතනින් අයින් කරන්න මොකද මට බැනුම් අහන්නයි බැනුම් කණේ විතර මේ මම ඉන්නේ ඒ හැම දෙයක් විතරයි කරේ මේ මහා දෙයක් නෙමෙයි හැබැයි ඒ දේ මම කියන්නේ නැහැ ඒගොල්ලෝගේ අනුපාඩු තියෙනද නැද්ද කියලා ඒක මේ ජනතාවනේ ඉදිරියට කරන්නේ මට කරන්න පුළුවන් දේ මම කරේ මොකද මට මේකේ මේ කෙනෙක් අතර මේ පොඩි මේකක් නිසා අපේ ඥාතියෙ ඉන්න එතන ඒ ග්‍රාමසික මහත්තයා සහ මහත්මිය ඥාතියෝ ඉතින් ඒගොල්ලොත් එක මේ වෛර කර කර බද්ධ කර කර ප්‍රශ්න ඇති කර ගන්න මට කිසිම ආසිතා ගන්න නැහැ ඒගොල්ලෝ මම සාධාරණ ඉල්ලීමක් කරේ විශේෂයෙන්ම ඉහළ ගමේ තියෙනවා එක්කෙනෙක් ළමයි දෙන්නෙක් නිකුල් ළමයි
itu ilamai puru ilamai dini. Ilamai dini nake mahatya tamai beda karane mawas lori. Dan mida su rohani nian ya udih beda nama. Ida pasti beda nake leno. Namu tia kolme nuara beda beda. Ya beda nama kene dini nia badu mole. Mangkia nih himat pita beda karna kati anda. Mangkia dah mangku ya uci tiorong kala dunang. Pita beda karna kati anda. Ani mangkia ngapi dan nia nia kolme mana rasa wadi karna nike. Ara gamat dia nakati nia beda udih gamat dia nake leno. Ya kolme gamit nagi no. Apa beri nomor dia, dia mau tapi polam betul, mau orang itu galat itu, mata terdiri nak dia beri nomor, dia kalau berada karena tapi dana, jadi dia dana, mak itu bohong, manusia sih ilmu makar, ya ilmu kalau disiap kerana mandi anda mengarah tak kerana mama dana, mak dia pun tak mana panah panah harus diri nak ganda dia ayam dia ayam je juga, namun dia mana korang mau mak dasarnya ketika ganda, maknya nyata dia maknya hidup hidup tu dia gold, pasnya ketika ganda, beri, korang tadi bapa anda mata dia kau dia kita mai ini vale, mana mana dia kerana, dengan yang Sebab itu budiman aku pulang media tilawat kerana, jadi mangge diiru yang mengatka, jika sama ada dipet media kita diiru hari petu kuteri hari petu kuteri, tiap mati diiru mati hari ani na, jadi kita kalau beri hati, ini bila ada susu diiru ni, kita untuk diiru ni kata kita mangge kita kira, itu ni mungkin baru baru kata kata lah, kita orang yang dengan diiru kita kata orang, ini dah matra sebab itu ni, api dah dani na, api yang kita dani na, boleh me Api mahapolis juga terbentuknya. Yang kedua dengan pasnya tiada me bumi naasa jadi sangat boros dahana kiri. Mama dengannya kan api jangan tu mahu upadesa mandle atomai itu ni dendat de. Upadesa mandle juga tu mak ibu kan jenuh mak kati. Api ubi aja nih keran dengannya. Ubi aja kan api dah him jenuh mak hagi aku neh nado ya de. Namu api dah dengan de. Api hidup nanti api jangan depan. Namu nama dengannya me ek tiada ni sahbi terangi. Me orang api kamera laksa kan anak pahlul aja. Mau dia tu, api kami khusus kami menjiwat ter siat anuang, untuk naar itu sama api kami khusus kami mandan rata kita malu kita mandan, api kami kita mangkata kira, api kami untuk naar itu sama khusus kami, ini kami til borang hana sama ini menyusu jiwat dia, itu pada biaya pada ar til mila til dia ada, hati punya haranan dia, kamu kuminasa boleh tanah dia, kuminasa ke siat panahi kira. Kita nak sebut tu, muka tu, home panel ni guna asa ke dulu na, kadu orang orang siye tu panah hata hati ris panah home istirahat label ni. Namu tu, home panel ni kadu orang dia tanah ni sah mekul lo siye tu kat dekat tu na khatera pahati agan itu tu siye tu hati lima dulu ni, koyer. Harus tu, itu korang label milai, api garne milai, boham harus teriak ti belok barat teriak. Rupiah di dahang boleh teriak kat tu, tapi tu ida asa ke siya, dahap kita rumi. Muka tu, apa ida me Mee kami juga tak diri ni sah, jangan itu mage wajan ni sah. Ia mohon demarau baru label mula dia mma. Dan api hamu hamu kan ni label mula. Ikan mungkin hamu orang dia tu kuka nama impor lah dia no. Ikan kita wajan ni sah. Kemudian kian dah tu, mee kita wajan ni sah. Apa loko baru? Loko kah mana? Loko baru apa keladi no? Mee orang kita, ikan sah. Mungkin ni mee kita api dia mata dia no, mata dia no meh dia no. Api mee dekat dia no mohon dai. Namun mee kita banding pati pada awen. Abu dua hamu dia senang keladi. Ia mana mee kita anda dibula. Mereka mereka ikut pada betahana nukar tiket tiket permainan gula keran. Lokal itu tidak boleh. Orang apa ada nikah dengan. Orang apa ada nobil dengan. Lokal itu tidak boleh. Tiada misal tiket sanksi ada nikah la. Rupiah lahar dah ada pandang dengan mana. Apa goyo nikah mila ni. Jadi jiwat ini jiwat mana mi. Muka tu. Ia jiwat yang mama kata keran. Tetapi jiwat itu yang awam ni ekpas. Ia mama tu. Apit rakyat orang yang nanti bapa adiah bermain teman. Apit belua me orang gil lagi kan dekat ni mila tuan ni melihat video orang ini me. Mee betul ni dah lah, mee goi goi tenggelin. Apa yang tak, madam mungkin dia kira kau tu agi muka duri dia, kalau bagaikan kita kian. Ia terang, apa mee bagaikan ada ader. Apa mee kat tengah jiwa terang hati. Ini namu tu mee agi dari diri nak kat ini sah, api poli pasalnya berbayar mati ya no. Ini namu tapi raja diri nak tapi dah, api baru peran doa. Ini mee ni sah, gam mangitan ni, uskara muda si istri loko parihat pati no. Ani kesal apa tu mee ni, bola bola ni mee orang kita mee pasalnya mangi dah nuan. Makai jangan orang orang dengan itu bagaikan kalau tiada permainan itu amat terlalu. Aye jangan masa gan ini bijak kini ni, ni masa dek. Itu kau tak jangan makai ni tahu masa tu nak terlalu. Ia orang ini hingga kena. Muka jangan bagaikan ni pohon ni tiada, tiada tiada. Arah tiada bagaikan tu, mesti rengan ni. Tiada gan dua kali sahaja kalau tiada ni tahu masa tu nak terlalu dek. Ia orang mila adik kena. Itu kau tak aye kau dah mesti sudah mama itu ni tak kalau desi pun harus rupiah diserdi ada gan tu ulang lagi la. Muka dah hamba dah baru hingga kena kau tak mila hingga. Ini kita pada mereka fitra dengan lah ayat tapi di asli ni memerlukan fitra dengan ni kita tu di asli tu ayat tapi ni ada orang. Ikan ini sah mama dah ni mata dia orang itu manggil ni mewah itu mewah keran dulu ni. Abi beli kan tu mewah raja. Tapi mewah dia tu lah keran dulu ni. Abi mewah keran dah manggil ni tu ni tu. Upaya di asli mana lekoh makan tin waktu ni.
අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය වෙන උපදෙස් දෙන්න ඇත්තේ ඒගොල්ලෝ හැබැයි ගොයියගේ ප්‍රධානම හැමදේම කරගන්නේ මේකේ මූලික අවශ්‍යතාවය තියෙන ගොයියෙකුට ගොයියගේ මූලික අවශ්‍යතාවය සියල්ලම ඔය සම්පාදනය කරන්න ඕකේ මොකද බෙහාට ගියදරක් හදන්නේ ඇඳුම් බැලඳුම් ගන්න හැමදේම අද ළමයි ළමයිගේ අධ්‍යාපනය කරන්නේ මූලික අවශ්‍යතාවය සියල්ලම ගොයියෝ මේකෙන් කරගන්නේ ඉතින් මේකට අත තියනකොට පොඩ්ඩක් කල්පනාවෙන් අත තියන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මේකට අත තියනකොට පොඩ්ඩක් පරිස්සමින් කල්පනාවෙන් දෙපැත්ත බැලන්ස් කරනවා වගේ මධ්‍ය ප්‍රතිපදාවෙන් කරන්න වැඩක්. දැන් ඉතින් ඒක ගැන කතා කරලා වැඩක් නැහැ ප්‍රතිපත්තිය. ඒක නිසා මේ දේවාදී කියලා තේරෙන්නේ නැහැ. ඉතින් පාස් වචනයක් නැද්ද වන්දන්න කියන්න. මේක බොහොම කල්පනාවෙන් කල්පනාවෙන් දැනගන්න කියලා මම ක්‍රමී සියලු දෙනාටම පොයිට් නැති පරිසරයක් උදාවැක ප්‍රාර්ථනා කරනවා මාර්ගයට මොනිටර් මන්ත්‍රීවරුනේ මන්ත්‍රීවරියනි ලේකම්තුමිය කාර්ය මණ්ඩලයේ නිලධාරීතුමිය ඒ වගේම මාතෘවිත් සහෝදරයා අද දවසේ අපි බොහෝ කාරණා පිළිබඳව අපි කතා කරා මගේ පුතුමක්කාවක් කියමක් තිබෙනවා ඒ සියලු කාරණා පිළිබඳව අපේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් නැවත යම් මතයක් ඉදිරිපත් කිරීමකින් කොහොම වුණත් මම මේ වෙලාවේ අපේ අතුල මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා ඇත්තරම මම මේ වෙලාවේ පැහැදිලිවම කියන්න කැමතියි අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ කොවිඩ් මර්ධන කාර්යසාධන බලකාය මේ ගත්තා වූ තීරණ කිසිවක් දේශපාලන තීන්දුව නොවේ මේ දේශපාලන තීන්දුව නොවේ අරගෙන තියෙන කියන කාරණය මෙතනදී නිලධාරින් අතින් යම්කිසි අකටයුත්තක් වෙනවා නම් සහ මේ විශේෂයෙන් මේ වියලි සලාක බෙදීමේදී යම්කිසි අතපසුවීමක් වරදක් වෙන එක වළක්වා ගැනීම සඳහා තමයි මේ දේශපාලන අධිකාරිත්වයේ මහජන නියෝජිතව මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ මහජන නියෝජිතව සම්බන්ධ කිරීම රාජ්‍ය නිලධාරීන් එක්ක මේ සම්බන්ධ කරලා තියෙන කටයුතු තුළ දේශපාලඥයෝ මේකට සම්බන්ධ වුණාට කිසිම තැනක ආණ්ඩුවේ දේශපාලඥයෝවත් එහෙම නැත්නම් විපක්ෂය පැත්තකට දාන්න කියලාවත් ආණ්ඩුවේ දේශපාලඥයෝ විතරක් ගන්න කියලාවත් කියන කාරණය කිසිදු තැනක ඇතුළත් වෙලා නැහැ එහෙම ඇතුළත් කරලා නැහැ මහජන නියෝජිතයේ හැටියට අපි පළාත් පාලනය තුළ අපි සියලු දෙනාම එකයි අපි යම්කිසි කාරණා පිළිබඳව අපි තර්ක විතර්ක ගොඩනගලා අපි මෙතන ජනතාව වෙනුවෙන් කටයුතු කරාට අපි මේ ජාතික ව්‍යසනයක් ඇති වෙලා තියෙන වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ සියලු දෙනා මේ දේශපාලන නායකත්වය මේකට දෙන්නේ ප්‍රාදේශීය දේශපාලන නායකත්වය මේකට යොමු කරලා තියෙන්නේ දේශපාලනය කරන්න නෙවෙයි ඒ සියලු දෙනාම එකතු වෙලා මේ ව්‍යසනයෙන් ගැලවෙන්නේ. ඒත් එක්කම තමයි මම කියන්නට ඕනේ මගේ කොට්ටාසේ මාරගමුව කියන ගමේ ඇත්තරම මම මේ කමිටු දෙකටම සහභාගී වුණා. ඒ තිබුණ කමිටුවට සහභාගී වුණා. ඒ නිලධාරීන් කිව්වා හැබැයි මට පැමිණිලි දෙකක් ආවේ දෙන්නෙක්ගෙන් විතරයි. ඒ දෙන්නම යුද හමුදාවේ සේවය කරලා යුද හමුදාවෙන් නීත්‍යානුකූල නොවන විදිහට ඉවත් වෙච්ච දෙන්නෙක්. එතකොට මේගොල්ලෝ සම්බන්ධයෙන් ඇත්තරම අපි ඉදිරියට කතා කරන්න ගියොත් එහෙම වෙන්නේ මේගොල්ලෝ අරගෙන යනවා අත්අඩංගුවට ගිහිල්ලා සෙල් වල දාලා වගේ ප්‍රශ්න එන නිසා තමයි එහෙම කටයුතු නොකර හිටියේ. හැබැයි එතනදි ගියපුවාම මම ඒත් ඉල්ලීමක් කරා මේගොල්ලන්ට දෙන්න කියලා. හැබැයි අපේ බණ්ඩාර මන්තුමා කිව්ව විදිහට අවාසනාවන්ත සිදුවීම වෙලා තිබුණා. මම ඒ වෙලාවේ මම කරපු වැඩේ මම ඒ නිලධාරිය අපහසුතාවට පත් කරන්නෙත් නැතුව මම කරේ මගේ මුදලින් මම පෞද්ගලිකව තමයි මම අරන් ගිහිල්ලා මම බඩු මල්ලක් දීලා ඒත් ඒකත් එපා කිව්වා ප්‍රතික්ෂේප කරා. මම එයාව බොහොම සනසලා ආවා. හැබැයි ඒත් එක්කම තමයි මේ රජයේ නිලධාරීන් දෙතුන් දෙනෙක් පිළිබඳව ලොකු ගැටලුවක් අපිට තියෙනවා. මේ වෙනකොටත් මහජනතාවගෙන් විශාල පැමිණිලි සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම හිතන්නේ අපි ගිය මහසභාව තුලත් බණ්ඩාර මන්තුමා යම් ග්‍රාමධාරි මහත්වෙක් පිළිබඳව මේ ඉදිරිපත් කිරීමක් කරා ඔහුගේ ගැටළු පිළිබඳව. මේ වගේම දෙන්නේ තුන් දෙනෙක් මේ නාවල බලපදේශය තුල ඉන්නවා. හැබැයි මම හිතනවා මේ වෙලාවේ අපි නීත්‍යානුකූලව උන්ට විරුද්ධව කටයුතු කිරීම අවස්ථාව නොවේ කියලා. ඒත් එක්කම මේ වෙළඳ බලපත්‍ර සම්බන්ධයෙන් කතා කරා ඇත්තරම මේ කටයුත්ත ගැන කියපුවාම ඔබ සියලු දෙනාටම අත්දැකීම් තියෙනවා අපේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමියත් එක්ක බහාලුකු පොරයක් අපිට පහුගිය කාලේ අල්ලන්න සිද්ධ වුණා හැබැයි ඒ සියල්ල මැඩ පැවැත්විලා මේ වෙනකොට හොඳ ප්‍රාදේශීය ලේකම්තුමෙක් අපේ බල ප්‍රදේශයට තිබෙනවා ඉන්නවා හැබැයි අපි මේ වෙනකම් අපි උත්සාහ කරේ මේ ප්‍රාදේශ සභාවේ වෙළඳ බලපත්‍රයක් අරගෙන තියෙන කෙනෙකුට විතරක් මේ කටයුත්ත කරන්න එහෙම නැත්නම් මේ ජංගමලවේ කරන්න ලබා දෙන්න ඕන කියන කාරණය. හැබැයි අපි වෙළඳ සංගමයත් එක්ක සාකච්ඡා කරපුවාම මේ දැනට නගරය තුල එහෙම නැත්නම් මේ වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන පිරිසට මේ ජංගමලවේ කිරීම සඳහා අවසර ලබා දුන්නට මේගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊයේ දවසෙත් කතා කරලා කිව්වා
මේ වෙළඳ සංගමයේ සහ මේ ඉන්න ව්‍යාපාරිකයෝත් එක්ක කතා කරාට මේ මොකද ගම්වල මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ බඩු ටික ඔක්කොම ලොරියට දාගෙන ගිහිල්ලා ගමට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට කැමැති කැමැති විදිහට මේ බඩු ටික ගන්න අවස්ථාව දෙන්න කියලා. ඉතින් හැබැයි ඒක ප්‍රායෝගිකව කරන්න අපහසුයි. ඊයේ දවසෙත් මම කෑ ගහලා එලවන්න මට සිද්ධ වුණා කෙහෙල්ලල ආයේ පාර මැද කොහෙන්ද ආපු ලොරියක් මිනිස්සු 50ක් විතර මේ ලොරිය වටේ එකතු වෙලා මාක්ස්වත් නැතුව පුදුම විදිහට මට ඒ වෙලාවේ කෑ ගහලා එලවන්නත් සිද්ධ වුණා. ඒත් එක්කම අර ඔබ මන්තුතුමා අපේ කමල් මන්තුතුමා කිව්ව විදිහට අඟුරු කෑල්ලක් අරගෙන අත්‍යවශ්‍ය සේවා කියලා ලියාගෙන යන මිනිසුත් ඉන්නවා. ඒත් එක්කම තමයි ජලය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඊට පස්සේ ලුණු හිඟය සම්බන්ධයෙන් ඒත් එක්කම මේක විතරක් නෙමෙයි කියවුනේ නෑ සැමනුත් හිඟයක් තියෙනවා. මම හිතන්නේ අර ඇති වෙච්ච නැවේ තත්ත්වයත් එක්ක මේ වෙනකොට ඊයේ දවසේ වෙනකොට රුපියල් 320ට විකුණන සැමන් එකේ සැමන් විකුණන්නේ තොගමිල වෙලා තියෙන්නේ 315. 315ට තමයි දෙන්නේ 320ට විකුණන්නේ. ඉතින් එතකොට ඉතින්ද මොකද මේ සැමන් එකපාරට මෙහෙම වුණාද? නෑ මේ ව්‍යාපාරිකයෝ අනවශ්‍ය ලාභ ලබා ගන්න මේ තොග විශාල තොග වෙළෙන්දෝ මේ සාමාන්‍ය කඩකාරයෝ නෙමෙයි සාමාන්‍ය වෙළෙන්දෝ නෙමෙයි මේ ලංකාවට මේවා ආනානය කරන මිනිස්සු තමයි මේක කරන්නේ. මේගොල්ලෝ මේ වෙනකොට ඊයේ දවසේ වෙනකොට 315යි 320 සැමන් එක 320 සැමන් එක තොගමල 315. එතකොට හිතන්නකෝ මේ මිනිස්සෙක් කොහොමද මේක කරන්න කියලා. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට ඒක කරන්න බෑ. ලුණු ඊයේ වෙනකොට තොගමිල තිබුණේ පෙරේදා වෙනකොට තිබුණේ 325යි. බන්ඩල් එක 625යි. 625ට තිබුණ කුඩු බන්ඩලේ ඊයේ වෙනකොට රුපියල් 700යි. තොගමිල ගැන මම මේ කියන්නේ. එතකොට මේවා මේ හිතා මතා ඇති කරන දේවල්. ඇත්තටම මේ වෙලාවේ පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳව අවදියෙන් ඉන්න ඕන. අපි මේක ප්‍රායෝගිකව දකිනවා මෙහෙම වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ගැටලුවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුල රජය මේකට මැදිහත් වේවි කියලා. අපිටත් මේ සඳහා යම් තොරතුරු ලබා දීමේ හැකියාවක් තිබෙනවා. මේ විදිහට මේ වෙළඳපොළ තුල මෙහෙම වෙනවා කියන කාරණය සම්බන්ධයෙන් දෙකම තමයි මේ උපසභාපතිතුමාගේ කාරණය සම්බන්ධයෙන් ගත්තාම මේ පොහොර ප්‍රශ්නේ පොහොර ප්‍රශ්නෙත් එක්ක ඇත්තටම මම හිතන්නේ අපි වැඩි දිනෙක ගොවියෝ මමත් යම් තරමකට ගොවිතැන ගැන ටිකක් හරි දන්නවා සහ ගොවිතැන සෑහෙන දුරට කරපු අපි සියලු දෙනා මම හිතන්නේ මෙතන කවුරුත් ගොවිතැන නොකරපු කෙනෙක් නැහැ. හැබැයි අපි මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා මේ අරගෙන තියෙන තීරණය ඒ කියන්නේ අපි කාබනික පොහොර තමයි අපි දාන්න ඕනේ. එහෙම නැත්නම් රසායනික පොහොර භාවිතය මේ කෘමිනාශක භාවිතය ආම කිරීම සඳහා අරගෙන තියෙන තීන්දුව එක පාරට මිනිසුන්ට මේක නිකන් මහා මේ මරු පහරක් වගේ වැදිලා තියෙනවා. හැබැයි සුසිල් මන්තුමා කියන කාරණාත් එක්ක බලපුවහම අපි මොනතරම් මේකෙන් අපි අයින් වෙන්න ඕනද කියන කාරණේත් තියෙනවා. ඉතින් ඒ නිසා මේක සමහරලාවට දැන් මේක ආවා සැර වැඩිද ඉක්මන් වැඩිද කියන මතයකුත් තියෙනවා. හේතුව තමයි දැන් මේ වෙලාවේ මොකද මේ ආණ්ඩුවෙන් මේ මතය කියනකොට ගොවියෝ නිරන්තරයෙන් ගොවිතැන් වල නේරලා ඉන්නවානේ. නිරන්තරයෙන් ගොවිතැන් වල ගොවිතැන් කටයුතු වල නිරෙල්ලා ඉන්නවා. එතකොට දැන් ඒකට අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මිනිස්සු පුරුදු වෙලා තියෙන රසායනික පොහොර වලට සහ කෘමිනාශක වලට. එතකොට මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ගොවිතැන කරන්න පුළුවන් පහසු ක්‍රමයක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ මේකට කඩිනමින් විසඳුමක් ගනි මේ වෙනකොට ඒ රසායනික පොහොරත් ගොවිජන සේවා වලට තමයි නිකුත් කරන්න නියෝග දීලා තියෙන්නේ. ඒ තුලින් හරි මේ රසායනික පොහොර භාවිතය අවම කරන ගමන් කාබනික පොහොර භාවිතයට හුරු කිරීම තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ හදිසිය ආපු ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ ජනතාව පෙළෙන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ ඒක ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කරමු. දැනුවත් කරලා මේ ප්‍රශ්නය යම් මට්ටමකට විසඳගන්න අපි බලමු. මම හිතන්නේ උපසභාපතිතුමා ඇතුළු අපි සියලු දෙනාම මේ කාර්යය දැනනවා. මොකද මිනිස්සු හැමතිස්සෙම කතා කරනවා පොහොර ඉල්ලනවා කෘමිනාශක ඉල්ලනවා. ඉතින් ඒ නිසා ඈ කොවිඩ් වල වැඩි ප්‍රශ්නයක් වෙයි අන්තිමට අපිට ආහාරයෙන් ගේකට මුණ දෙන්න වෙයි මේ යන කටයුත්තත් එක්ක. නෑ ඒක තමයි ඒ සම්බන්ධයෙන් ඇත්තටම මම කතා කරා. මේක අද නෙවෙයි දැන් අපි සෑහෙන දවසකට කලින් කතා කරේ. හැබැයි එතකොට මේ කෘමිනාශක අලෙවි කරන මේ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් අපි නාවුල ඉන්නේ. මේ දෙන්නම බයයි කොවිඩ් වලට. ඒ දෙන්නම මට කතා කරලා කිව්වා බයයි අපිට කම්කරුවෝ නෑ අපිට ඈ නෑ ඒක තමයි සමහරලාවට ඒකත් නෑ මෙහෙමයි ඒකත් සමහරලාවට දැන් කඩේ තියාගෙන ඉන්නකොට කඩේ තියාගන්නකොට ඔක්කොම ටික එනවනේ කඩේට. එතකොට මේ මිනිස්සු මට පුද්ගලිකවම කිව්වා කඩේ තියාගෙන විකුණන්න බයයි මේ මිනිස්සු ගොඩක් පාට එන්න ගන්නවා ඒ නිසා මේ අපිටත් බයක් තියෙනවා කියන එක කිව්වා. හැබැයි මම දන්නේ දැන් අද තමයි ඔය දන්නේ ගෙදර තියාගෙන විකුණනවා කියලා. සමහරලාට ඒක අරන් ගිහලා දන්නම මිනිස්සෙකුට කතා කරලා දෙනවද දන්නේ නැහැ. ඉතින් ඒක කොහොම හරි විධිමත් වැඩපිළිවෙලක් තියෙන්නත් ඕනේ. කෘෂිකාර්මික ද්‍රව්‍ය ටික මිලදී ගන්න ඒ කියන්නේ අපිට කෘමිනාශක ටික පොහොර තියෙනවා නම් ඒ ටික මිලදී ගන්න මේ යම්සි ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඈ මම මේක ප්‍රාන්සිල් එකතුමත් එක්ක කතා කරලා මේක කඩයක් හරි අපි අරගන්න අපි හඳුනේ
සමහර නාවල ව්‍යාපාරික ඉන්නවා සමහර තුමා බොර තාම ස්ටොක් කරගෙන හනිය තියාගෙන ඉන්නවා කඩවලු බොර නෑ නෑ කියලා බොරු කියලා අපි වත්කෙම කියනවා බොර ගබඩා කරලා තියාගෙන ඉන්නවා දෙන්නතු අපි ඉතින් එහෙනම් ඔබතුමාලේ තොරතුරු ටික දෙන්න අපි පොරණ ලේකම් කාර්යාලය තියෙනවා අපිටත් දෙන්න ඈ අපි මේ මාධ්‍යවේදී සහෝදරයා බිල් තොරතුරු ටික දෙන්න අපි ඉන්නේ අරන් දෙන්න උත්සාහ කරන්නේ ඒ හේතුව නිසා තමයි මම හිතන්නේ අර මේ මුදලට විකුණන පොහොරත් සමාගම් වලට නියෝග දීලා තියෙන්නේ ගෝජන සේවා වලට නිකුත් කරන්න ගෝජන සේවා වලට අදාළ මුදල් කියලා ගන්න කියලා. ඒ කියන්නේ අර ව්‍යාපාරිකෝ මේ වගේ මේ අයතාවයට කරන නිසා වෙන්න ඇති. ඉතින් ඔබතුමාලත් එවැනි ව්‍යාපාරිකයෙක් පිළිබඳව තොරතුරු දන්නවනම් මාධ්‍යවේදී සහෝදරයෙක් ඉන්නවා ඉදිරිපත් කරන්න. අපි ඕන වටලලා ඒ අදාළ කාර්ය මේ මේ නීත්‍යානුකූලව ඒ කටයුතු කරන්න අපි අවස්ථාව ලබා දෙමු. ඉතින් මම හිතන්නේ යන්න ඉස්සලා කියලා ඈ යන්න ඉස්සලා කියලා යන්න ඉස්සලා කියලා යන්න මේ මාධ්‍යවේදී සහෝදරයෙක් ඉන්නවා. ඒත් එක්කම මම හිතන්නේ අද දවසේ අපේ ගෞරව මන්ත්‍රීතුමාලා ප්‍රකාශ කර කරුණු සහ මගෙන් මේ සම්බන්ධයෙන් යම් තොරතුරු අවශ්‍යතාවය තිබුණා මං හිතන්නේ සියලු කාරණා පිළිබඳව කතා කරා කියලා මම හිතනවා. ඉතින් මම හිතන්නේ අපේ උපසභාපතිතුමා ඇතුළු ගෞරව මන්ත්‍රීතුමාලා සෑම වෙලාවෙදිම බොහොම අවධානයෙන් ඉන්නවා. ඒත් එක්කම තමයි අපේ මට එක කියන්න මේ අමතක වෙච්ච කාරණයක්. ඒ කාරණේ පිළිබඳව කියන්න ඕනේ ඔබතුමාලා දන්නවා. එක දිනයක් යම්කිසි ප්‍රශ්නයක් වුණා දබුල මාකට් එකේ එළවලු අරන් එන්න කියලා කිව්වා. එළවලු අරගෙන ආව ගොවියෝ හැබැයි පහුවදා වෙනකොට වෙළඳාම් කරන්න දෙන්නේ නැහැ කිව්ව නිසා ගොවියෝ එළවලු අරගෙන ගියා. ව්‍යාපාරිකයෝ වෙළඳෝ ආවේ නැහැ මේක ගන්න. හැබැයි ඒ වෙලාවේ අධිකාරු ජනාධිපතිතුමාගේ නියෝගයක් පරිදි දිසාපතිතුමා මේ එළවලු සියල්ල රජයේ මුදලින් මිලදී ගත්තා. එතකොට ඒකට අදාළව මේ බිල්පත් ඒ අදාළ කඩවල වලට තමයි මේ යොමු කරලා තිබුණේ. රජයෙන් ඒ කඩවල වලට තමයි ලැබෙන්නේ. හැබැයි මේ වෙනකොට විසඳිච්ච නැති බිල්පත් කීපයක් තිබෙනවා. ඒව දවසින් දවස විසඳගෙන එහෙම නේද මන්තුමා? විසඳගෙන විසඳගෙන යනවා. හැබැයි එහෙම නොවිසඳු තව බිල් කීපයක් තියෙනවා. ඒවට ඉදිරි දවස්වල මුදල් ලැබෙනවා. සහ අපේ ගරු මන්ත්‍රීතුමාලා දෙන්නේ එකතු වෙලා අපි ප්‍රියන්ත මන්ත්‍රීතුමයි මේ තිල්ල මන්තුමයි කරපු වැඩේ තමයි එළවලු දැන් තියෙනවා. දැන් එළවලු මේ ගොවියොන්ට සල්ලි ලැබෙනකොට එළවලු අරන් යන්න මිනිස්සු නැහැනේ. ඊට පස්සේ අපි මේ මන්ත්‍රීතුමාලා දෙන්න ලොරියකුත් අරන් ගිහිල්ලා එළවලු පටවගෙන ඇවිල්ලා උඩහ සභාවේ තියලා දැන් මේ මිනිස්සුන්ට බෙදන්න යන්න. බෙදන්න යන්න මේවා ටික තියලා සොපින් බෑග් හොයන්න ගිහිල්ලා එනකොට එළවලු නැහැ. 100ක් විතර එකතු වෙනා මම්බෙරියෝ ගිහිල්ලා මොනවද මේ කරලා තියෙන්නේ? ඒත් කමක් නැහැ. මිනිස්සු කණ්ඩනේ අරන් ගිහිල්ලා දෙන්නේ. අපේ මුරකාරයරත් කිසි දෙයක් කරගන්න බැරිලා මිනිස් 100ක් විතර අරන් ඇවිල්ලා එළවලු කරේ තියාගෙන අරන් ගිහිල්ලා. ඈ? ඇතිබරේ නේද? ඔව් හැබැයි මේ කණ්ඩනේ අපේ හාමුදුරනේ. එතනදී කියනවා මේ නැතිබර මිනිස්සු නෙමෙයි කියලා. කමන්නේ කවුරු හරි කණ්ඩනේ අරන් යන්නේ. නේද? අපි අර මේ මේ මඤ්ඤොක්ක හැදුවා. පහුගිය දවස් ටිකේ මම ගිහිල්ලා ඉවරලා අපේ කට්ටියට කියලා ගෝණියක් ගලවලා වටපිටාව කට්ටියට බෙදුවා එතන ගිහිල්ලා. කණ්ඩනේ කණ්ඩ නැතුනොත් කියලානේ අපි හැදුවේ. ඒ වටපිටාවේ කට්ටියට අරන් ගිහිල්ලා දුන්න ඇත්තටම පුළුවන් විදිහට. ඉතින් මං කියන්නේ මේ වෙලාවේ අපේ බොහොම ආදර්ශමත් සභාවක් හැටියට මගේ උපසභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමාලා මේ කොවිඩ් වසංගතය මේ බලක්වා ගැනීම සඳහා බොහොම හොඳ මේ අවධානයෙන් ඉන්නවා. රටේ ගමේ මිනිසු පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ඒ සඳහා පුදුම විදිය සහයෝගයක් දෙනවා. ඒත් එක්කම අපේ බණ්ඩාර මන්තුමා ප්‍රකාශ කරා අපිට සමහර වෙලාවට ශ්‍රමයෙන් මේකට දායකත්ව දෙන්න බැරුණාම සමහර වෙලාවට අපිට මුදලකින් හරි මේකට සහයෝගය දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා ඒත් එක්කම අපේ ලේකම්තුමිය අතුරු කාර්ය මණ්ඩලය විශේෂයෙන් මගේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පුදුම විදියට කියන ඕනම දෙයක් කරනවා සමහර වෙලාවට මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් එක්ක සමහර වෙලාවට හොස්පිටල් එකේ කරන වැඩවලදී ඒ කරන දේවල් වලදී උපරිම විදියට කියලා උදව් කරනවා. කිසි දෙයක් බෑ කියන්නේ මේ පොලිසියත් එක්ක ඇනවුස් කරන්න යනවා, තෙල් ගහන්න යනවා, විස බිජනාශක ගහන්න යනවා, මේ සියලු කාරණා කරනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලා හිටින්නේ අපි ජනතා නියෝජිතය හැටියට දේශපාලන මතිමතාන්තර මොකක් වුණත් මේ වෙලාවේ රජයේ නිලධාරීන් මේ කටයුතු කරනකොට මේකට දේශපාලන මැදිහත්වීමක් දේශපාලඥයෝ හැටියට මහජන නියෝජිතය හැටියට අපි මේකට සම්බන්ධ වෙනකොට මේ අපි සම්බන්ධ වෙන්නේ මේ කරන කටයුත්ත බොහොම ඵලදායී විදිහට කරන්න. හැබැයි කොතන හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔබතුමාලා සියලු දෙනාටම අයිතියක් තියෙනවා මහජන නියෝජිත හැටියට මැදිහත් වෙන්න. මැදිහත් වෙලා මේ අධිකරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම මේ කොවිඩ් කාර්යසාධන බලකාය, මේ ජනතාව මේකේ මුදවා ගන්නවා මේ කරන කටයුත්තේදී සහාය දෙන එක අපි සියලු දෙනාගේ වගකීමක්. ඒ නිසා අපි සියලු දෙනාම ඒ සඳහා සැදී පැහැදී ඉන්න කටයුතු කරන්න තමන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් මේ ඉදිරි කාලය තුළ මේ කොවිඩ් වසංගතය රට තුලින් තුරන් කරන්නට අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අද දවසේ සභාවේ කටයුතු හමාර කරන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසෙන් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙත් දවසක හමු වෙනවා.